මේ රටේ පත්වෙන පාලකයකින් මං ඉල්ලන්නේ පන්සිල් පද පහ රකින්න රටක් හදපල්ලා. රටේ නායකයා අනුර කුමාර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද වෙන එකෙක් නම් වෙන කිසි කෙනෙක් නම් කිසි කෙනෙක් කිසිම මිනිහෙක් නිකන්වත් හිතන්න අමාරුයි පන්සිල් පද පහ රකින්න රටක් හදයි කියලා. සජිත් ප්‍රේමදාස ගැන පොඩ්ඩක්වත් හිතන්න බෑ. මොකද මිනිහා යන ටයිප් එක අනුව ඔක්කොම හොරු ටික සේරම දැන් මහින්ද රාජපක්සයි, නාමල් රාජපක්සයි, ගෝඨාභය රාජපක්සයි, බැසිල් රාජපක්සයි, රාජපක්ස චමල් රාජපක්සයි, රාජපක්ස පවුල විතරයි නැත්තේ. තව 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 පුරාණ හෙංචයියලා රාජපක්සලගේ මුලින්දම්ම හිටපු එවුන් ටික හැරෙනකොට අනිත් සේරම ටික සජිත් ප්‍රේමදාස ළඟට සෙට් වෙලා තියෙනවා. ඉතින් රාජපක්සල සමානයි ප්‍රේමදාස. රාජපක්සලට දුන්නත් එකයි, ප්‍රේමදාසට දුන්නත් එකයි, දෙකම එකයි. රාජපක්සලට දුන්නත් එකයි, රනිල්ට දුන්නත් එකයි, රාජපක්සලට දුන්නත් එකයි, ප්‍රේමදාසට දුන්නත් එකයි. ඉතින් පට්ට හොරු කොම එකම පැලන්තියක් රකින්න රටේ මිනිස්සු පිළිබඳ නිකම් බොරුවට හිඟමන මිනිස්සු දාන ගෙවල් දෙන්න අරග මේක කියලා හිඟන්න හැමදාම මිනිස්සු හිඟන්න යාචකයෝ කරන සංස්කෘතියක්. දැන් රට පුරා මේ දූෂණ රැල්ල, බීෂණ රැල්ල, මරණ රැල්ල මේක නතර වෙන්නේ. මේ රටේ මිනිස්සුත් හොරු, මේ රටේ දේශපාලකයොත් හොරු, මේ රටේ ඉන්නේ ඔක්කොම හොරු. උන්ට ඕනේ සල්ලි විතරයි. ඉතින් එවැනි සමාජයක්. දැන් ක්ලබ් වසන්ත, දැන් අපි බලපුවම මම මේ වෙනස් කෝණකින් දැන් මම කියන්නේ. මෙච්චර කාලෙකින් මේ සියලු සංස්කෘතිය බලපුවාම දැන් බලපුවම ක්ලබ් වසන්ත ගැන පිරිසක් හොඳයි කියනවා. ක්ලබ් වසන්ත ගැන පිරිසක් බයිනවා. එක පිරිසක් කියනවා කීර්ති රත්නායකට අනුව ක්ලබ් වසන්ත කියලා කියන්නේ මහින්ද රාජපක්සලට කියන කීර්ති රත්නායක කියන්නේ වචනේම අපි යෝකට කියන්නේ බඩු වසන්ත කියලා. බඩු පොට් වසන්ත. සියලුම දේශපාලකයන්ට බඩු සප්ලයි කරේ වසන්ත කීර්ති රත්නායකට අනුව. ඊට පස්සේ ඊයේ රාත්‍රියේ මම දැක්කා මිනිස්සුත් දාලා තියෙනවා මේ චමිදුත මහත්තයත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක්. ඒත් ඔය සම්බන්ධව සමහරු කියන මා කඳුරේ මදුස්ගේ සල්ලි ටික ක්ලබ් වසන්තට දුන්නා. කුඩු සල්ලි කුඩු කෝටි 1000ක් දුන්නා. තව මිනිහෙක් කියනවා ලක්ෂ්මන් යාපා අබේවර්ධනට කෝටි 25ක් දුන්නා. විවිධ කතා. ඊපස්සේ තව කණ්ඩායම් නීතිඥ චූලා අධිකාරී මහත්මයා කියනවා මේක යට ඉන්නේ දේශපාලකයෝ. මේ මා කඳුරේ මදුස්ගේ නම යන්න මුන් තමයි මේක කරේ. දේශපාලකයන් විසින් කරපු දෙයක්. මා කඳුරේ මදුස්ට පිස්සු නැහැ. ක්ලබ් වසන්තට කෝටි 1000ක් දෙන්න පිස්සුද? මා කඳුරේ මදුස්ට ක්ලබ් වසන්තට කෝටි 1000ක් දෙන්න පිස්සුද? ඊළඟට ඔය වගේ එක විග්‍රහයක් යනවා. එතකොට එකපාරට මේ දේශපාලකයන්ගේ කළු සල්ලි මේ මිනිස්සු ගාව තියෙනවා. එකපාරටම ක්ලබ් වසන්ත ජීවත් වුණේ ඉහළ පැලැන්තියත් එක්ක, දූෂිත දේශපාලන පැලැන්තියත් එක්ක කෑවේ දී. හැබැයි පසු කාලීන මිනිහා සමාජයට ගියා. මිනිස්සු වෙනුවෙන් කතා කරා. මේ තොරතුරු සමාජයට යයි කියලා මේ දූෂිත දේශපාලඥයෝ බය වුණා. ඒ නිසා දේශපාලකයෝ එකතු වෙලා තමයි මේ ක්ලබ් වසන්තට වැඩේ දුන්නේ. ඒ අතරතුරදී ආයි වාර්තා වෙන ඕන විදේශ රටකින් කෝල් කරලා කිව්වා. දෙවෙනි මතාවටත් කෝල් කරලා දිනවා ක්ලබ් වසන්තගේ මිනිහවත් මේ තියා ගන්න දෙන්නේ නැහැ. මිනියට පවා තර්ජනය කරනවා. ඒ තරම් වෛරයකින් මන් දැන් නැහැ මේ ලෝකේ. හැබැයි මට මේ සියලු සාරාංශයන් ගලපලා ගන්නකොට මට කියන්න පුළුවන් එක දෙයයි. මේකට මේ දූෂිත දේශපාලක අපේ රටේ JR ගේ ඉඳලා රනිල් වික්‍රමසිංහ දක්වා අමන ජඩ ජනාධිපතිවරු විසින් කොර තක්කඩි දේශපාලකෝ විසින් අපේ රට ඇදලා දාපු තැන තමයි එතන. නැත්තම් මේ රටේ මෙහෙම වෙන්න බෑ. දේශපාලන වේදිකාවේ අංක එකට කතා වෙන්න ඕන ජනාධිපතිවරණයේදී මාතෘකාවක් තමයි ලංකාවේ කුඩු, ලංකාවේ මත්ද්‍රව්‍ය, ලංකාවේ මත්වතුර, සියලු මත්ද්‍රව්‍යයේ ජාවාරම් දුරු කරනවා නැති කරනවා කියන එක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන දේශපාලකයා විසින් කතා කළ යුතු මාතෘකාවක් බවට අපත් වෙලා. ත්‍රස්තවාදයට වඩා දරුණුයි මේ මත්ද්‍රව්‍ය. අරනේ මේ සල්ලි වලට තියෙන පෙරේතකමේ කෑදරකමේ මේ දේශපාලුවන් විසින් විවිධ ඉත්තු දාලා උන්ගේ සල්ලි එක එකට දීලා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් දාලා ව්‍යාපාර කරනවා. ඉතින් සම්පූර්ණ මේ රටේ මේ හොරකම, වංචාව, දූෂණය වගා කරලා ජීවත් වෙනවා, පෝෂණය කරනවා. මේ රට හෝ රටේ මිනිස්සුන්ගෙන් වැඩක් නැහැ. අපි දෙන දේ කාපල්, අපි දෙන දේ අඳපල්, අපි දෙන දේ දීපල්. බලට කතා කරන්න බෑ. උන්ට විරුද්ධව කතා කරොත් හිරේ. ඒකනේ මාව හිරේ දැම්මේ. උන්ට විරුද්ධව කතා කරොත් මං හිරේ. උන්ට විරුද්ධව කතා කරන්න කවුද? දේශපාලකයන් විරුද්ධව කතා කරන්න කවුද? හිරේ. අවුරුදු ගණන් හිරේ. එක්ක ෂොට් එක දෙන්නේ කොහොමද කියලා කියන්නේ හොයන්න බෑ. ඒ කියන්නේ මේ රටේ මිනිසුන්ට මේ එන ඡන්දේදී
කෙරින් තීරණයක් ගත්ත නැත්තම් මේ රටා ඉවරයි. මේ ගන්න දෙයක් නැහැ. නාමල් රාජපක්ෂ අරන් මනන් ඔය ඉන්න අර කැසිනෝ ධම්මික දිලි ජයවීරලා ඔය මිනිස්සු එක මිනිහෙක්වත් මේකට විරුද්ධව කතා කරන්නේ නැහැ නේ. 169 ගැන කතා කරනවා මිසක් එක මිනිහෙක් එකම මිනිස්සෙක්වත්. දැන් ඉරාස්ලා ගත්තොත් ඉරාස්ලා පව මේ කරන දේවල් පිළිබඳව කතා කරන්නේ නැහැ. අරගරෙන් රාජපක්ෂලාව එළෙව්වා කියන එක විතරයි කතා කරන්නේ. හැබැයි මේ සම්පූර්ණයෙන් දැන් කියනවනේ පැහැදිලිවම ඉරාල්ට පුළුවන් නම් දාන්න පුළුවන් ඉන්න එපැයි. දැන් පැහැදිලිවම කියනවනේ මහින්දට ගෑනු සප්ලයි කරේ. මහින්දගේ සියලු ඇමතිවරුන්ට බඩු කියලා කියන්නේ බඩු සප්ලයි කරේ. අනේ ඒ වචනේ කැමති නෑ. බඩු කියන්නේ බඩු කියලා જાතියක් නෑ. මොනවා වුණත් කාගේ හරි ඔය දුප්පත්කමට නැති බෙරිකමට එහෙම නැත්තම් සල්ලි වලට තියෙන ආසාවට කාගේ හරි අම්මෙක්ගේ දුවක් නේ ඔය බඩුවක් කියන්නේ. අවුරුදු බඩු හදලා නෑනේ. කිසිම අම්මා කෙනෙක් තමන්ගේ දුව බඩු කරලා නැහැ. බඩු පොට් වසන්ත කියලා කිව්වට මම ඒ වචනේට විරුද්ධයි. මම එහෙම කියන්න ආස නැහැ. මොකද කාගේ හරි අම්මෙක් කවගේ හරි දුවෙක් තමයි මේ 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 සල්ලාල දේශපාලුවන්ගේ සල්ලි වලට විකිණෙන්නේ. ඒ කියන්නේ හරියට මේ අපේ රටේ මිනිසුන්ට ආර්ථිකේ ගලාගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ දියුණු රටක් නෙමෙයි මේක. තුන්වෙනි ලෝකයේ රටක් මේක. සංවර්ධනයක් නෙමෙයි, සංවර්ධන වෙමින් පවතිනත් නෙමෙයි. මේක අන්ත හිඟන රටක් මේක. මේ මෑතක නම් කරන්නේ මේක දුප්පත් රටක් කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා ජොන්ස්ටන්ලා හදලා තියෙන රාජපක්ෂලා. ජොන්ස් කුරුණෑගල ජොන්ස්ටන්ට ඕන වැඩක් කරන්න පුළුවන්. රාජපක්ෂලා සපෝට්. සනත් නිසාන්තල හැදුවේ රාජපක්ෂලා. සනත් නිසාන්ත මොන බඩු වැඩේ කරත් රාජපක්ෂලා රකින්න. ඒක වසන්තල හැදුවේ රාජපක්ෂලා. ලබ් වසන්ත මොනෝහරි තමන් කරපු වැරදි අවබෝධය ඇති කරගෙන හරි එහෙම නැත්නම් ලෝකෙට පේන උපාසකයෙක් වෙන්න හරි පන්සල් ගාන ගිහිල්ලා දුන්නා. මම දැක දුන්න හාමුදුරුවරු දැන් ශෝකය ප්‍රකාශ කරනවා. මාතර විජේසිංහ හාමුදුරුවන්ගේ මෙත්මුනි සෑයට ගිහින් ගඩොල් දෙනවා උදව් කරනවා. දැන් ඒ හාමුදුරුව දුකටපත් වෙලා ඉන්නවා. තමන්ගේ දායකයා නැති වුණා. තමන්ගේ ගිහිලා ගඩොල් ටික දුන්නා, සල්ලි දුන්නා. කියන දැන ඉඳලා අනේ මගේ මේ දායකයා නැති වුණා කියන දැන ඉඳලා ඒ හාමුදුරුව එයාගේ අදහස් ප්‍රකාශ කරා. ඉතින් මේ 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 දූෂකයන්ගෙන් මේ දූෂිතයන්ගෙන් මේ කුඩ්ඩංගෙන් මේ ක්ලබ් කාර්යයන්ගෙන් මේ පාතාලකාරයන්ගෙන් ඊළඟට පන්සල් හදාගන්න තැනට රටපත් කරලා තියෙන දූෂිත දේශපාලන. එහෙම හැම මිනිස්සෙත් වැරදිකාරයුන්ට වැරදිකාරයෝ වෙන්න මග කියලා තියෙන දූෂිත දේශපාලකය. හැම මිනිස්සෙක්ම ඒ තත්ත්වයට පත් කරලා තියෙන දූෂිත දේශපාලන. මම මේ කියන දේ මිනිසුන්ට තේරෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතන්නේ මේ සියලු අපරාධ රැල් රටපුරා ක්ලබ් රටපුරා බාර් රටපුරා ගණිකාමඩ රටපුරා මස් කඩ රටපුරා මාළු කඩ මේ සියලු දූස් මේ රටේ මොනවා හරි දූෂණයක් වංචාවක් කොරකමක් ඊළඟට වෙනවනම් මේ දේශපාලුවෝ විසින් මේ රට තුළ ඇති කරලා තියෙන කාම රැල් මේ තරම් හාමුදුරුවරු සිවුරු ඇරලා යන්න හේතුව ඒ කාම රැල් ටීවී එකක් බලන්න බෑ, ඊළඟට රේඩියෝ එකක් අහන්න බෑ, ගුවන් විදුලියක් අහන්න බෑ, YouTube බලන්න බෑ. කාමරැල්ල භික්ෂුව පවා සිවුරු ඇරලා යන තත්ත්වෙට පත් වෙනවා. සම්පූර්ණයෙන්ම බෞද්ධ සංස්කෘතිය විනාශ කරලා. නම් කිසි කෙනෙක් කියනවා නම් මේ රාජපක්ෂලා ආපුවම ප්‍රේමදාසලා ආවහම මේ බුදුදහම රැකෙනවා කියලා පිස්සු. කොහේ රැකෙන්නද? අපි කියනවා පානාති පාතා වේරමණී කියලා. අපි පන්සිල් දුන්නට වැඩක් තියෙනවද? රජේ විසින් රාජ්‍ය අනුග්‍රහයෙන් රට පුරා පළවෙනි සිල් පදේ කඩනවා. ඒක හොරකම කියන එක ගත්තාම රජාගේ ඉඳලා ගමේ ඉන්න ග්‍රාමසේවකයා දක්වාම පට්ට හොරු. ඉතින් හොරකම අතර වෙන්නේ කොහොමද? රටේ සාමාන්‍ය මිනිහගේ පවා ඉඳලම හොරකම තමයි තියෙන්නේ. ඉතින් කොහොමද එහෙම රටක් කැදෙන්නේ? කාමයේ වර්ධව හැසිරීම බලන දෙන කාමයේ රාගය. කිසි තැනක නෑ සැනසීම. ඉතින් එවැනි රටක් කොහොමද බෞද්ධ රටක් වෙන්නේ? එවැනි අඩුම තරම මේ මිනිස්සුන්ට එහෙම බලාපොරොත්තුවක් තියෙනවද? මොකද්ද මේ බෞද්ධ කියන එකේ මනින්නේ? يعني සුදු පාට ඇඳලා අර වටේ දාන සාටකේ දාලා ගිහින් හාමුදුරු කෙනෙකුට වැඳාම ශ්‍රී මහා බෝධියට වැඳාම ඒක ඉම්බහම ශ්‍රී මහා බෝධි ඉම්බහම රුවන්වැලිසෑයේ ඉම්බහම වැඳලා වැඳා ඒ බෞද්ධ ඇඳුම්ෙන් නෙමෙයි බෞද්ධෙක් වෙන්නේ. ඇත්තරම පන්සල් යාමෙන් නෙමෙයි බෞද්ධෙක් වෙන්නේ. නිතරම පන්සලකට ගියා කියලා ඌ බෞද්ධෙක් වෙන්නේ නැහැ. නිතරම පන්සලකට ගියාට බෞද්ධෙක් වෙන්නේ නැහැ. බෞද්ධ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ. ලංකාවේ හැම ගමකම චෛත්‍ය හැදුවට හැම ගමකම පන්සල් හැදුවට වැඩක් නැහැ. ඇයි මිනිසු ප්‍රතිපත්ති ගරුක වෙන්න? බුදු පිළිම කොච්චර තිබ්බත් බුදු පිළිම වලට කොච්චර වැන්දත් මිනිහා ප්‍රතිපත්ති ගරුක නැත්තම් මිනිහාගේ විනයක් නැත්තම් වැඩක් නැහැ.
අපි කොච්චරකිව ගිරව්වගේ හැමදාම පනාධිපාත අදින්නාදාන ආමේ සුමිත්තාචාර මුසාවාද සුරාමේරය කියලා කියන හාමුදුරුව කියන හින්ද කියන එක සිල්පදයක්වත් රකින්න එහෙම වැඩක් නැහැ. එහෙව් රටක් අපි පන්සිල් දෙනකොට මුන් කියවනො එක සිල්පදයක්වත් නැහැ එතනින් පස්සේ ඉවරයි. ඉතින් හැමදාම බණ කියනවනේ මේ රටේ දවස ගානේම හැම චැනල් එකම බණ යන. මොකಾದ හැදුනේ? කවුද හැදිලා තියෙන්නේ? උන්ට ඕනේ දානයක් දුන්නත් ඒ දාන දෙන්නේ උන්ගේ නම්බුව කියව ගන්න. ඊළඟට චෛත්‍යයක් හැදුවත් ඒක හදන්නේ උගේ නම යවා ගන්න. ධර්මශාලාවක් හැදුවත් ඒක හදන්නේ උගේ නම යවා ගන්න. බුදු පිළිමයක් පූජා කරත් ඒක නම්බුවට. සිල් රැක්කත් අපි සිල් රැක්කා කියන ලෝකෙට නම්බුවට. ඉතින් මේ එවැනි තත්ත්වයක් කියන අවබෝධයෙන් කරන ගමන අවබෝධයෙන් රකින්න සීලයක් එහෙම එකක් නෑ. එවැනි තත්ත්වයක් තමයි අපේ රටේ තියෙන්නේ. මම කියන්න ආවේ ක්ලබ් වසන්තට බැන්නට වැරදි ක්ලබ් වසන්ත නෙවෙයි. ක්ලබ් වසන්තලව හැදුවේ රාජපක්ෂ. ක්ලබ් වසන්තලව හැදුවේ චන්ද්‍රිකාලා. ක්ලබ් වසන්තලව හැදුවේ සිරිසේනලා. ක්ලබ් වසන්තලව හැදුවේ ගෝඨාභය. ක්ලබ් වසන්තලව හැදුවේ රනිල්ලා. ජනාධිපතිවරු තමයි හැදුවේ. ජෝන්ස්ටර්ලා ওই තත්ත්වයෙන් ඉන්නේ මහින්දලා නිසා. සනත් නිසා අඳලා ඔහොම නටන්නේ නැටුවේ මහින්දලා නිසා. උගේ වැරදක් කිව්වේ නැහැනේ ගිහිල්ලා. ගිහිල්ලා කිව්වෙත් මහින්දයක් මූණ ඇතු වෙච්ච එක පාඩුවක් කියලා. ඒ කියන්නේ උන්ගේ සියලු පා හරකම් කුපාඩිකම් හොරකම් තක්කඩිකම් වලට උදව් කරන එකෙක් ඉන්නවනะ අන්න ඌ ප්‍රමෝට් කළා. උන්ට බාධාවක් වෙනවනම් ඌ මැරුවා. නිසා මේ රට මේ තත්ත්වයට දාලා තින්නේ දූෂිත. මේ රටේ කිසි කෙනෙක් වැරදි නැහැ. අංක එක රටේ ජනාධිපති, විධායක ජනාධිපති. කොන්ද පණ තියෙන රටට සීලයක් අඩුව පංචශීලයක්වත් රකින්න මේ මිනිහෙක් පත් කරගනින්නලා. කොන්ද පණ ඇති මිනිහෙක් රටේ ජනාධිපති කරගනින්නලා. හරිනේ? ඒ කියන්නේ සීල්පදයක් හරි රකින්න මිනිහෙක් ප්‍රතිපත්තිකරුව කණ්ඩායම. දැනට පේන්නේ මාලිමාව විතරයි. දැනට පේන්නේ මාලිමාව විතරයි. එහෙම සුළු හෝ බොඩි හෝ විශ්වාසයක් තියන්න පුළුවන් කණ්ඩායමගේ අනිත් ඒව නම් කතා කරලා වැඩන්නේ අප්පිරියයි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.